රාජ ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාව සිටියදී සිදු වූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මොහොමඩ් මුසම්මිල් මහතා ජනාධිපති විමර්ශන කොමිසම වෙත කැඳවා තිබෙනවා. අද පෙරවරු 9:30ට කොමිසම හමුවේ පෙනී සිටි ඔහුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි එහි සිටින අප වාර්තාකරු පැවසුවේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විමල් වීරවංශ මහතාද මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය වෙත කැඳවා තිබුණා. මෙතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පූගුණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ මල්වාන ගඟබඩපාර මහවත්ත ප්‍රදේශයේ අක්‍ර 16ක මිලියන 300ක් වටින ඉඩම සම්බන්ධයෙන් විභාගවල නඩුවට පෙනී සිටින ලෙස ලබා දුන් නොතිසියකට අනුවයි. මෙතර රාජ්‍ය අමාත්‍ය එච්.එම්. ෆෞසි මහතාට ලැබෙන 28 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිළිපිටිය මහතාද නොතිසි නිකුත් කළා. ඒ අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළවයි. එච්.එම්. ෆෞසි මහතා ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටියේදී එම අමාත්‍යංශයට අයත් රුපියල් 1,95,00,000 වටිනා ජීප් රථයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබෙනවා. මේ අතර සපරාදී විශ්වාසය කඩකරමින් රජයේ මුදල් රුපියල් 1,420,00,000 වංචා කළායේ සැකපිට අත්අඩංගුවේ පසුවන චානුක රත්වත්තේ ඇතුළු 5 දෙනා ලබන 21 වෙනිදාතෙක් අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිමය හා සුරකුම් පත් සඳහා ආයෝජනය කළ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.